Divithura කතාවට ගොඩක් ආදරය කරනවා ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ video එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ ඊෂගේ leak video එක. ඇත්තටම ඒ දේ කළේ කවුද කියන එක අගස්ති සොයාගන්න විදිය සහ ඉදිරියේදී ඒ ගැන ඊෂගේ වැරද්දක් නැහැ කියලා සමාජයට ඔප්පු කරන හැටි ගැන. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. ඉතින් අවංකවම ඊෂ මේ වෙලාවේ ගොඩක් වැටිලායි ඉන්නේ. කොටින්ම කියනවා නම් ඊෂ දන්නවා මේ දේවල් සිද්ධ වෙන්නේ තමන්ව rising star වලින් අයින් කරන්න විත්තිය. මොකද තමන්ගේ දක්ෂතාවය නිසා තවත් පිරිසක් බයෙන් ඉන්න කතාව හොඳින්ම තේරිලා ඉවරයි ඊෂට. ඉතින් ඒ වුණාට මේ දේ වුණාට පස්සේ ඊෂගේ අම්මට මේ ගැන දරා ගන්න බෑ වගේම ඊෂගේ තාත්තා අගස්තිටත් මේ ගැන දරා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් වින්ඩි මේ වෙලාවේ ගොඩක් සතුටින් ඉන්නේ මොකද තමන්ගේ සින්දු ඒ වගේම තමන්ව කවදාවත් යට යන්නේ නැහැ ඊෂා කරලියට ආවේ නැතෝතින්. ඉතින් ඒක වින්ඩිට සතුටු වෙන්න කාරණයක් වෙනවට කිසිම සැකයක් නැති වේවි. ඉතින් දැන් අගස්ති කල්පනා කරන්නේ මේ දේ කාටද ඌමනා කියලා. ඉතින් අගස්තිටත් තේරෙන තැන් තියෙනව නොතේරෙන තැන් නැහැ. ඇත්තම කිව්වොත් ඊෂා කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද කියන වග දන්නව අගස්ති. තමන්ගෙන් වෙච්ච වැරදි හොඳින්ම තේරුම් අරන් ඉන්න අගස්ති ඊෂා බේරගන්න මේ වතාවේ මුකුත් නොකර පැත්තකට වෙලා ඉඳීවි කියන දේ අපිට විශ්වාස කරන්න අමාරුයි. ඉතින් ඇත්තටම දැන් මේ වෙලාවේ අගස්ති සැක කරන කීප දෙනෙක් අතරේ අචිනගේ තාත්තත් ඉහලින්ම ඉන්නවා. ඉතින් ඒ නිසාම අගස්ති අනිවාර්යයෙන්ම ඊෂට වෙච්ච දේ හොඳයි තමන්ව ලැජ්ජ කරා හැමෝම ඉස්සරහා රටක් ඉස්සරහා මෙන්න මේ දේවල් කියලා අගස්ති අනිවාර්යයෙන් අචිනගේ තාත්තව පොළඹවාවි මේ දේ කවුද කළේ කියන තත්වයට පත් වෙන්න. ඉතින් කොටින්ම කියනවා නම් අගස්ති මේ දේවල් හොරෙන් රෙකෝඩ් කරගන්නත් කටයුතු කරાવી කියලායි මං විශ්වාස කරන්නේ සහ ඇත්තම කිව්වොත් අචිනගේ තාත්තයි විශාල්ගේ තාත්තයි අචිනෙලා මෙන්න මේ හැමෝම විශේෂයෙන්ම කාව්‍යලා මේ කට්ටිය එකතු වෙලා තමයි මේ පෝස්ට් එක මේ විදියට ලීක් වීඩියෝ එකක් බවට පත් කළේ කියන දේ අනිවාර්යයෙන්ම අචිනගේ තාත්තා කියන ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේ තරඟ දවසේදී අනිවාර්යයෙන්ම අගස්ති රෙකෝඩ් එක දාලා මුළු ලෝකයකට අහන්න දේවි වගේම ඒ වගේම මුළු රසිකයන් මුළු රටම දැනගන්නවා ඊෂගේ කිසිම වැරද්දක් නැහැ කියලා. ඒ නිසා ඉහළින්ම ලොකු SMS ප්‍රමාණයක් එදාට ඊෂට ලැබේවි කියලායි මං විශ්වාස කරන්නේ. ඉතින් ආටත් මේ සම්බන්ධව අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න මතක තියාගන්න.